Hi, සුබ දවසක් සියලු දෙනාටම ඒ වගේම ද ක්වීන්ස්ලෑන්ඩ් YouTube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. අද මේ thumbnail එක දැක්කහම ඔයාලා හිතනවා ඇති මොකද්ද මේ winter cloth ගන්න 30,000ක් view කරපු ලංකාවේ තියෙන winter cloth shop එක කියලා. ඉතින් මේ මුලින්ම වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මේවා කාගේවත් අදහස් නෙමේ. අපේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඒ කියන්නේ අපි ලංකාවේ ඉඳන් එද්දි winter shoes සහ winter cloth ගත්ත shops සහ ඒවා කොහොමද අපි මේ රටට ආවම UK වලට ආවම ඒවා අපිට ප්‍රයෝජනවත් උනේ කියලා ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. අද වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට කියන්න ඕනේ winter season එක කියන්නේ UK වල November, December, January මාස තුනට තමයි. ගොඩක් වෙලාවට January, February වලටත් යන වෙලාවල් තියෙනවා. සීතල අපිට ගොඩක් දැනෙනවා. එතකොට ඔයාලා September intake එකට එන කෙනෙක්ට තමයි මේ winter season එකට මොන වගේ ඇඳුම්ද අරන් එන්න ඕනේ කියලා වැදගත්. මොකද මෙහි winter season කාලේ ඇඳුම් ගොඩක් ගණන්. ඒක නිසා මෙහිට ආවම ගොඩක් ඇඳුම් මිල අධිකයි. අපිට ගන්න හරි අපහසුයි. ඒක නිසා මේ වීඩියෝ එක බලන සැප්තැම්බර් ඉන්ටෙක් එකට එන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ ජූලි, අගෝස්තු වගේ මාසවල මේට එන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම්, ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. අනිත් දේ තමයි මම මේ වීඩියෝ එක කරන්න හේතුව ගොඩක් කෙනාය අත්‍යවශ්‍ය ඇඳුම් මොනවද, නොවන ඇඳුම් මොනවද කියලා හරියට දන්නේ නැතුව සල්ලි නිකන් වියදම් කරන නිසා මට හිතුණා මේ වීඩියෝ එක කරන එක වැදගත් වෙයි කියලා. ඒ වගේම කියන්න ඕනේ අපි ඉන්නේ ලිවර්පූල් සිටි එකේ. ලිවර්පූල් වලට ගොඩක් කාලවලට හිම වැටෙනවා අඩුයි. ඒ වගේම ලිවර්පූල්, වේල්ස්, මැන්චෙස්ටර් යුනිවර්සිටි වලට ඇප්ලයි කරලා එන අයට ගොඩක් කාලවලට ලන්ඩන් වලට සාපේක්ෂව හිම වැටෙනවා අඩුයි. ඒක නිසා ඔයාල winter cloth ගද්දී ගොඩාක් winter cloth අවශ්‍ය වෙන්නේ නැහැ මේවට යුනිවර්සිටි වලට යන අයට. ඉතින් ඔයාල winter cloth තෝරද්දී ඔයාලගේ ප්‍රදේශය අනුවත් ඒක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. එහෙනම් අද අපි කතා කරමු මොනවද අත්‍යවශ්‍යවම ගේන්න ඕන ඇඳුම් කියලා. මම පළවෙනියටම කතා කරන්න හිතුවේ waterproof puffer jacket. ඒ කියන්නේ මේ වගේ jacket එකක්. මේවට කියන්නේ puffer jacket කියලා. මේක මම ගත්තේ පෙටාවල තියෙනවා winter collection කියලා shop එකක්. එතකොට මේක ඔයාලට පේනවා මේකෙන් ඔළුවත් හොඳට වහක් වැහෙනවා. මේක යූස් කරද්දි මෙතන ෂිපර් එකක් තියෙනවා. මේ ෂිපර් එක කට් කරලා ඔයාලට පුළුවන් මේක අයින් කරලත් යූස් කරන්න පුළුවන්. එහෙම ඉවත් කරලා ඔයාලට මේක විතරක් යූස් කරන්න පුළුවන්. ස්ටුඩන්ට් එන ඔයාලට ගොඩක් වැදගත් මේ වගේ කපල් ජැකට් එකක්. මොකද මම එයාපෝර්ට් එකට එද්දිත් මේ ජැකට් එක දාගෙන හිටියා. අපිට ලංකාවේ ඉඳලා එද්දි රස්නි, ඒ වගේම UK වලට ඇවිල්ලා බහිද්දි ගොඩක් සීතලයි. මේ වගේ කපල් ජැකට් එකක් ගන්න එක ඔයාලට ගොඩක් වැදගත්. පෙටාවල තියෙනවා winter collection කියලා shop එකක්. මම ගොඩක් ඇඳුම් ගත්තේ winter collection shop එකෙන්. මම 80,000ක විතර බඩු ගත්තා. මොකද මට මම අපි ආවේ මුලින් කිව්වා වගේ අගෝස්තු වල. ඉතින් මෙහෙට ආපු ගමන් අපිට ඇඳුම් ගන්න බැරි වෙන නිසා මම ගොඩක් ඇඳුම් මෙතනින් තමා ගත්තේ. ගොඩක් උදව් කරා. ඒ වගේම මම දාපු රිවිව් එක 30,000ක් මැප් එකෙන් බලලා තිබ්බා. ඉතින් ඒක තමයි මම ඔයාලට ඒ ඇඳුම් මොනවද එහෙම කියලා ෂෙයා කරගන්න හිතුවේ. ඒ වගේම කියන්න ඕනේ හස්බන්ඩ්ට ගත්තු පිරිමියාගේ පපල් ජැකට් හොඳේම winter collection එකේ house of fashion එකේ අපිට හම්බුනේ නැහැ. ඒක නිසා අපි පපල් ජැකට් එයාට ගත්තේ නැහැ. මේ පපල් ජැකට් එක අපි UK ආවහම ගත්තේ හස්බන්ඩ්ට. මේක ප්‍රයිමාර්ක් එකෙන් තමයි ගත්තේ. මේක පවුම් 30ක් වුණා. මේක අර මම කිව්වා වගේ ඔළුවෙන් ගලවන්න බෑ, එහෙම ඉවත් කරන්න බෑ. හැබැයි මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට ඕන ප්‍රමාණයක් මෙතන බෙල්ල ළඟින් තද කරගන්න පුළුවන් මේකේ. මේක පවුම් 15ක් වුණා. මේක ගත්තේ ප්‍රයිමාර්ක් එකෙන් මෙහෙට ආවම. මට යූස් කරන්න මම ලංකාවෙන් දෙකයි අරන් ආවේ. ඒක නිසා මම තව එකක් ගත්තා. මම ඔයාලට ඇඩ්වයිස් කරනවා waterproof jacket ගන්න කියලා ඔයාලා ගද්දී. මොකද මෙහි අය කුඩ යූස් කරනවා ගොඩක් අඩුයි. අපි කුඩයක් අමතක වෙලා ගියාම අපි කොහොමත් එළියට යදී jacket එකක් යූස් කරනවා. ඉතින් ඒක ඔයාලට ඔළුව වහගෙන ඉන්න ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා jacket එක waterproof එකක් ගත්තාම.
සාමාන්‍ය පපර් ජැකට් එන්නේ ලොකුවට. ඉතින් ඔයාලා තෝරද්දී ඇඟ ගානටම ගන්නේ නැතුව පපර් ජැකට් එක චුට්ටක් ලොකුවට ගන්න. දෙවෙනියට කතා කරන්න හිතුවේ තර්මල් ගැන. මම තර්මල් ජාති වර්ග දෙකක් ගත්තා. එකක් වින්ටර් කලෙක්ෂන් එකකින්, අනිත් එක හවුස් ඔෆ් ෆැෂන් එකකින්. මේ තියෙන්නේ මම වින්ටර් කලෙක්ෂන් එකකින් ගත්ත තර්මල් එක. තර්මල් සාමාන්‍යයෙන් ඉන්නේ අත් දිගට. ඔයාලට පුළුවන් අත් කොට ඇඳුමක් අඳිනවා නම් එහෙම අත නමන්න. ඒ වගේම එකට අපු කලිසම. මේ තියෙන්නේ හවුස් ඔෆ් ෆැෂන් එකකින් ගත්ත තර්මල් එක. මේකේ වින්ටර් කලෙක්ෂන් එකේ ගත්ත එකේ මේක චුට්ටක් ඇදෙනවා. ඒක නිසා මට අත් කොට ඇඳුමක් ඇඳුවත් එහෙම ගොඩක් පහසුයි මේ අත නමා ගන්න. ඒක නිසා මම මේක ගත්තේ. මේ තියෙන්නේ හස්බන්ඩ් ගත්ත තර්මල් එක. තුන්වෙනිවට කතා කරන්න හිතුවේ බීනීස් එමත් නැත්නම් හැඩ් ගැන. දැන් ළමයි ගොඩක් කලාවට බීනීස් මෙතන පොම් එකක් තියෙන පොම් පොම් එකක් තියෙන එකක් තමයි යූස් කරන්නේ. මේක මම ගත්ත වින්ටර් කලෙක්ෂන් එකෙන්. ඒ වගේම මේකත් මම හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ගත්තේ. පිරිමි ළමයින්ට කියලා ගත්තේ. මේක ඇතුළ වලට පේනවා ඇති නෝමල් හැට් එකක් නෙමෙයි. මේක වින්ට් එකටත් අපිට යූස් කරන්න පුළුවන්. නෝමල් දවස්වලත් හැට් එකක් විදියට යූස් කරන්න පුළුවන්. මේක මම ගත්තේ වින්ට් කලෙක්ෂන් එක. මේකත් හස්බන්ඩ් එක ගත්තේ. එතන කලර්ස් ගොඩක් තිබ්බා. අපි කලර්ස් තුනකින් වගේ ගත්තා. ගොඩක් කලාවට හැඩ් ගැන කතා කරද්දී කියන්න ඕනේ හැඩ් එකක් අරන් ඉන එක ගොඩක් වැදගත්. මොකද සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී අපිට ගොඩක් කලාවට සීතල දැනෙනවා. අපිට ජැකට් එකක් දාගෙන ඊට අමතරව මේ හැඩ් එකෙන් කන් දෙක වහගත්තාම අපිට සීතල දැනෙනවා ගොඩක් අඩුයි. මොකද කන් දෙකට අපිට සීතල දැනුනහම තමයි අපේ ඔළුව රිදෙන්න ඒවට එහෙම බලපාන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් නම් හැට් එකක් එද්දි අරන් ඉන්න ඒක ගොඩක් ඔයාලට වැදගත් වෙයි. ඊළඟට කතා කරන්න ඉන්නේ ටර්න් නෙක් ජම්පර්. ඒක ගොඩක් වැදගත් ස්ටුඩන්ට් වෙන ඔයාලට. අපි ඇඹලේම එළියේ ටිකක් ඇවිදින්න යනවා. මට ගෑන් ළමයෙක්ට හරියන ජම්පර් එකක් තිබුණ නැහැ. විචක කලෙක්ෂන් එකේවත් හවුස් ඔෆ් ෆැෂන් එකේවත් මම ඒක නිසා මේ වගේ බ්ලවුස් එකක් තමයි ගත්තේ. මේක neck එක ළඟටම එනවා. මට හරියටම කියලා එහෙම ජැකට් එකක් වගේ එකක් හම්බුන්නේ නැහැ. ඒත් හස්බන්ඩ්ට හම්බුණා ටර්ටල් neck ජම්පර් එකක්. ඒක ගොඩක් හොඳයි. මේක ගත්තේ හවුස් ඔෆ් ෆැෂන් එකෙන්. අපිට කන් දෙක වගේම මෙතන බෙල්ල ළඟටම ඇඳුමක් ඇඳාම තියෙන පහසුව සීතල කාලේට ගොඩක්ම වටිනවා. ඉතින් මම කියනවා මේ ටර්ටල් neck එකක් දැක්කොත් ඔයාලා අනිවාර්යෙන් ගන්න. මොකද ඒක අත්‍යවශ්‍යම දෙයක් මෙහෙට. ඒ වගේම ඔයාලට කියන්නනේ වූල් ස්විටර්ස් කියලා කියන්නේ මේ මම දැන් ඇඳන් ඉන්නා වගේවට. මේවටත් කියනවා වූල් ස්විටර්ස් කියලා. මේවත් ටර්ටල් neck එකත් එක්ක එන වූල් ස්විටර්ස්. ඉතින් මේවා ටිකක් මේ ගණන් වැඩි. ඔයාලට හම්බුනොත් මට එකයි හම්බුනේ. ඔයාලට පුළුවන් නම් අරන් එන්න. ඉතින් හරිනේට කතා කරන්න හිතුවේ හුඩීස්. හුඩීස් පුළුවන් නම් එකක් හරි අරන් එන්න කියලා කියනවා. මොකද හුඩීස් අරන් එන එක වැදගත්. ස්ටුඩන්ට් කාලේ අපි එළියට යද්දි ගොඩක් කලාට හුඩි එකක් ඇඳගෙන යන්න ඕනේ වින්ටර් කාලෙට. මෙහි ටිකක් හුඩීස් ගණන් නිසා ඔයාලට පුළුවන් නම් එකක් හරි අරන් එන්න. මේක තමයි හස්බන්ඩ් ගත්ත හුඩි එක. මේක අපි ගත්තේ වින්ටර් කලෙක්ෂන් එකෙන්. ඒ වගේම මේක තමයි මට ගත්ත හුඩි එක. මේක තමයි අපි දෙන්නම එයාපෝර්ට් එකේ ඉඳලා ඇඳන් ආවේ. මොකද අපිට නෝමල් ටී-ෂර්ට් අඳන් එන්න බෑ යූකේ වලට එද්දි සීතල නිසා. දෙන්නම එකම ජාතියෙන් තමයි වින්ටර් කලෙක්ෂන් එකෙන් ගත්තේ. ජැක් වීල්ස් කියලා ගහලා තියෙන හුඩිස් දෙකක් තමයි ගත්තේ. ඒ වගේම නෝමල් ජැකට් මොනාරේ එළියට අඳින්න ඕන නම් ඒ වගේ ජැකට් එකක් විදියට හස්බන්ඩ් ගත්ත ජැකට් එකක් තමයි මේක. මේකත් ටිකක් හොඳ ජැකට් එකක්. එයා හරි ආසාවෙන් අඳිනවා. මේක ගත්තේ වින්ටර් කලෙක්ෂන් එකේ. මේක තමයි දෙවෙනියට හස්බන්ඩ් ගත්තේ. මේකත් එමය වින්ටර් කලෙක්ෂන් එකේ. ඒ වගේම ඔයාලට පුළුවන් නම් නෝමල් ජැකට්ස් දෙක තුනක් අරන් එන්න ටී-ෂර්ට් වලට අමතරව. මොකද මෙගේ දිග අත් දිගට තියෙන ජැකට් අඳින්න වෙනවා අපිට වින්ටර් ටයිම් එකේ. අපි ගොඩක් වෙලාවට එළියට යද්දි අපි ඇඳේ ලංකාවෙන් ගෙනාපු ඒ අත් දිගට තියෙන ජැකට් වගේවා. මේක තමයි හස්බන්ඩ් අරගත්තේ. මේකත් අපි ගත්තේ වින්ටර් කලෙක්ෂන් එකෙන්. ඒ වගේම මම මේක නම් ගත්තේ
house of fashion making මට හරියන එකක් winter collection එකේ තිබුණ නැහැ. ඉතින් ඒක ගත්තා. ඔයාලට පුළුවන් නම් normal මේ වගේ අධික jacket අරන් එන්න. ඒක නම් ගොඩක්ම වැදගත්. ඊළඟට කතා කරන්න හිතුවා fashionable coat ගැන. fashionable coat කියලා කියන්නේ අපිට සාමාන්‍ය puffer jacket එක use කරාට හැම ගමනකටම puffer jacket එක use කරන්න බෑ. ඒ කියන්නේ interview එකකට, campus එකේ මොකක් හරි දෙයකට ඒ වගේ වුණාම fashionable coat එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒකී fashionable coat දෙන්නටම ගත්තා. ඔයාලට ඒක කැමති නම් අරන් එන්න පුළුවන්. කොහම ගත්ත jacket එක තමයි මේක. මම ගොඩක් වෙලාවට office උත් මේක අඳිනවා. මේක ඇතුළ ඔයාලට පේනවා ගොඩක්ම සීතල දැනෙන්නේ නැති විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මට ගොඩක් වැදගත්. ගොඩක් වෙලාවට මම trouser එකක් ඇඳලා office යන වෙලාවට මම මේක use කරන වෙලාවල් තියෙනවා. වගේම husband ට ගත්ත එක තමයි මේ jacket එක. එයාට පපර් ජැකට් එකක් තිබුණ නැති හින්දා එයා එයාපෝට් එකේ එද්දිත් මේක තමයි යූස් කරේ. ඇතුලේ තියෙන සීතල අපිට දැනෙන්නේ නැති විදියට හදලා ඉතින් මේ දෙකම ගත්තේ winter collection එකෙන් පෙටාවල. ඒ වගේම කියන්න ඕනේ මම පපර් ජැකට් එක ගැන කියද්දී ඔයාලට කිව්වා waterproof ඒවා ගන්න කියලා. ඒ වගේම මේ දෙකත් waterproof. ඔයාලට පුළුවන් නම් waterproof ඒවා ගන්න. මොකද වැස්සත් එහෙම ඒකටත් අපිට මේකම යූස් කරන්න පුළුවන්. මේකත් අයිතිනේ ෆැෂනබල් කෝට් එකක් විදියට ඔයාලා දැකලා ඇති. මෙහි ගොඩක් අය ෆැෂනබල් විදියට ෆ්‍රොක් අඳිනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් විදියට කෝට් අඳිනවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. හැබැයි මම හවුස් ඔෆ් ෆැෂන් එකේ ඇවිදින වෙලාවේ මම දැක්කා ඩිස්කවුන්ට් දාලා තියෙනවා 3000ට තිබ්බේක. මම මේ වෙලාවේ ගත්තේ කෝට් එක 1000 ගානකට වගේ. මට ඒක ගොඩක්ම වැදගත් වුණා. මම මුලින්ම ජොබ් එකට මේ යද්දි ඉන්ටර්විව් යද්දි මම ඇත්තටම ඇඳන් ගියේ කෝට් එක. ඉතින් ඔයාලට ඒක වැදගත්ම නැහැ. හැබැයි ඔයාලට පුළුවන් නම් ඔයාලට ඩිස්කවුන්ට් කොනා හරි තියෙනවා දැක්කොත් ඔයාලා අනිවාර්යෙන් ගන්න. මේක තමයි කෝට් එක. මෙහි ටිකක් මේවා ගණන් වැඩි. මේක පවුන්ඩ් 35ක් විතර වෙනවා මෙහි. මේක තමයි ෆ්‍රොක් එක. මේවත් ඒ වගේ තමයි. මෙහි ටිකක් ගණන් වැඩි. ඔයාලට පුළුවන් නම් මේ වගේ ඒවා ඩිස්කවුන්ට් දාලා තිබ්බොත් හවුස් ඔෆ් ෆැෂන් එකේ හරි ඔයාලට අරන් එන්න කියලා කියනවා. ඊළඟට කතා කරන්න හිතුවේ ග්ලව්සස් ගැන. ග්ලව්සස් ගත්තී ගෑන් ළමයින්ට පිරිමි ළමයින්ට කියලා එතන වෙන් කරලා නැහැ. මම ග්ලව්සස් ඔක්කොම වගේ ගත්තේ winter collection එකෙන්. මේ වගේ ග්ලව්සස් තමයි ගත්තේ. මෙහි ඒකේ කලර්ස් දෙතන තිබ්බා. අපි කලර්ස් තුනකින් තමා ගත්තේ. මේ වගේ ග්ලව්සස් දෙකකිනුත් ගත්තා. මේ ග්ලව්සස් ඕන වෙන්නේ ගොඩාක්ම හිම වැටෙන කාලෙට. මෙහි මේ වගේ ග්ලව්සස් ගොඩක් ගණන් නිසා මේකෙන් ಜಾති දෙකක් ගත්තා. මේක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් විතරක් මේ ಜಾති අරන් එන්න පුළුවන්. නැත්තම් normal use කරන මිනේ ග්ලව්සස් විතරක් ගන්න පුළුවන්. ඊළඟට කතා කරන්න හිතුවේ socks ගැන. socks ගත්තී අපි විින්ටර්කට දාන socks ගත්තී ගෑන් ළමයින්ට පිරිමි ළමයින්ට කියලා එතන වෙන් කරලා ගන්න socks තිබුණ නැහැ. මොකද ඒවා දෙකොල්ලම දානවයි කියලා කියපු නිසා අපි විින්ටර් කලෙක්ෂන් එකෙන් මේ socks ගත්තා. මේවා ටිකක් මෙහි ගණන් වැඩි. මේවා thick socks. ඔයාලට පේනවා ඇති මම ඔයාලට normal socks දෙකක් දෙන්නම්. මේ තියෙන්නේ normal socks. එතකොට මේ තියෙන්නේ thick socks. ඔයාලට දෙකේ වෙනස පේනවා ඇති. මේක චුට්ටක් බරත් එක්ක මේවා තමයි යූස් කරන්න ඕනේ winter කාලේට. එතකොට අපේ කකුලට සීතල දැනෙන්නේ නැහැ. ඊළඟට බලමු ස්කාප්. ස්කාප් ගත්තී ගෑන් ළමයින්ට පිරිමි ළමයින්ට කියලා වෙනම තියෙනවා. මම ස්කාප් එකක් විදියට ටිකක් ෆැෂනබල් විදියට දාන්න පුළුවන් නිසා මේ වගේ එකක් ගත්තා. ඔයාලට එක එක ಜಾති ස්කාප් තියෙනවා. මෙහෙත් ස්කාප් ටිකක් අඩුයි. ඔයාලට මෙහෙන් හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවෙන් එද්දි කැමති නම් අරන් එන්නත් පුළුවන්. මේ ස්කාප් එක ගත්තේ හවුස් ඔෆ් ෆැෂන් එකෙන්. මේ ස්කාප් එක ටිකක් වෙනස්. මේ ස්කාප් එක ඔළුවට දාලා ඉවරන අපිට බෙල්ලට දාන්න පුළුවන්. මේක ගත්තේ මම winter collection එකෙන්. මේක යූස් කරන්නේ මෙහෙම. මේ විදිහට ඔයාලා කැමති විදිහට මේක ඔළුවත් ආවරණය වෙන විදිහට මේ ස්කාප් එක යූස් කරන්න පුළුවන්. මම ඒක නිසා ජාති දෙකකින් ගත්තා.
ඒ වගේම හස්බන්ඩ්ට හොඳ කලර් එකක් එතන හම්බුන්නේ නැහැ ස්කාර්ෆ්වල අපිට හවුස් ඔෆ් ෆැෂන් එකෙත් බැලුවා එච්චර හොඳ ඒවා අපිට හම්බුන්නේ නැහැ ඒක නිසා අපි වින්ටර් කලෙක්ෂන් එකෙන් තැඹිලි පාට වගේ තමයි තිබ්බේ යා ඒකට එච්චර කැමතිත් නැහැ ඒ වුණාට එයාලට යූස් කරන්න පුළුවන් විදිහට ස්කාර්ෆ් එකක් ගත්තා ඊළඟට කතා කරන්න හිතුවා තර්මල් ටයිප් ලෙගින් එකක් ගැන මේක ගෑන් ළමයට තමයි ගොඩක් වැදගත් මේ වගේ ලෙගින් එකක් තමයි තියෙන්නේ මේක ඇතුළ ටිකක් වෝම් විදියට තියෙනවා මේක තර්මල් එකක් විදියටත් යූස් කරන්න පුළුවන් වින්ටර් කාලේට තමයි ගොඩක් වැදගත් වෙන්නේ දැක්කම ආසෙ හිතලා ගත්තා මේක ඇඳහම ඇඟට හරිම පහසුයි ඔයාලටත් පුළුවන් කැමති නම් අරන් එන්න මේක අත්‍යවශ්‍යම නැහැ ඊළඟට කතා කරන්න හැදුවේ ලෙගින් එකක් ගැන මේක ග්‍රෑන් මමෙක්ට තමයි වැදගත් මේක අත්‍යවශ්‍යම නැහැ ගොඩක් කාලවලට මිදි ක්‍රොප් එකක් ඇඳහම යටට ලෙගින් එකක් විදියට අඳිනවා මේකට කියනවා ක්‍රොප් ලෙගින් කියලා ඒ වගේම හයි වෙස් ලෙගින් කියලා කියනවා මේකේ යට තියෙන්නේ සොක්ස් එකක් විදියට මේක මම හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ගත්තේ මේකේ මම කලර්ස් දෙකක් ගත්තා බ්‍රවුන් උයි ब्लैक ऑलरेडी कैमरे गाने पुला अत्यावश्य नहीं ඊළඟට අන්තිමටම කතා කරන්න හිතුණා වින්ටර් කලෙක්ෂන් එකකින් ගත්ත ට්‍රවුසර් එකක් ගැන මේ ට්‍රවුසර් එක ගත්තේ හස්බන්ඩ්ට ඔයාලට පේනවා ඇති මේ ට්‍රවුසර් එකේ ඇතුළ තර්මල් එකක් මේකට අඳින්න ඕනේ නැහැ වින්ටර් කාලෙට ඒ විදිහටම මේක අපිට අතට උණක් දැනෙනවා හරි සනීපයි ඉතින් මේක අඳින්න පුළුවන් මේකට සීතල දරා ගන්න පුළුවන් ට්‍රවුසර් එකක් ඔයාලට මේ වගේ ට්‍රවුසර් එකක් හම්බුනොත් ඔයාලා ගන්න හස්බන්ඩ්ට ගද්දි දෙක ගත්තා මොකද එයා වින්ට කාලේ මේක ඇඳගෙන හිටියා මං හිතනවා ඔයාලටත් වැදගත් වෙයි කියලා ඊළඟට අන්තිමට මතක් කරන්න ඕනේ කියලා හිතුණා සිල්ක් බ්ලවුස් අපි සිල්ක් බ්ලවුස් වගේම නම් මේ වැඩි අරන් ඉන්න එපා ගෑන ළමයි මොකද ගර්ල්ස්ලාට වැඩි යූස් වෙන්නේ නැහැ ඒ වගේවා ටී-ෂර්ට් වගේවා තමයි ගොඩක් යූස් වෙන්නේ ඔයාලට පුළුවන් නම් අධික ටී-ෂර්ට් වගේවා වැඩියෙන් අරන් එන්න ඒ වගේම තමයි පිරිමි ළමයින්ට ෂෝට්ස් වැඩි යූස් වෙන්නේ නැහැ දෙක තුනක් තිබ්බහම හොඳටම ඇති ට්‍රවුසර්ස් වගේවා තමයි යූස් වෙන්නේ මේකේ කුඩ ගොඩක් ගණන් වැඩි ඔයාලට පුළුවන් නම් කුඩයක් අරන් එන්න කියලා මම කියනවා ඒ වගේම හැබැයි මම මුල්ම කාලේ විතරයි කුඩ යූස් කරේ හේතුව අපිත් නිකම්ම ඒවට පුරුදු වෙනවා ජැකට් එක දාගෙන මේක ගොඩක් අය පොඩි ඇස්සක් ඇස්සත් ඔළුව වහ ගන්නවා ඉතින් අපිටත් ඒ වෙලාවට ජැකට් එක දාගෙන යද්දි කුඩේ අදින්න හිතෙන්නේ නැහැ ආ මේකෙන් ඔළුව වහන්න පුළුවන් නේ කියලා අපි ඒ වෙලාවට ඔළුව වහ ගන්නවා ඕකටත් ඔයාලට කුඩයක් අරන් එන්න කියලා කියනවා මේ කුඩ ගන්න බලාගෙන ඉන්නේ නැතුව ඊළඟට මම කතා කරන්න හිතුවේ මම ෂූස් ගත්තේ කොහෙන්ද කියලා ක්ලාසික් ලෙදර් සිලෙක්ෂන් කියලා පෙටාවල තියෙන ෂොප් එකකින් තමයි ගත්තේ ඒ කියන්නේ වින්ටර් කලෙක්ෂන් එකෙන් චුට්ටක් ඇවිදගෙන ඉඳි තියෙන්නේ ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ මම ඒක ගත්ති FB page එකේ යාලගේ සේල් දාන කාලයක් තියෙනවා ජූනි ජූලි වගේ කාලේ තමයි මම ගත්තේ මොකද මම අගෝස්තු යන නිසා සර්ච් කර කර ඉදී මට ඒක හම්බුනේ ගොඩක්ම සේල් දාලා තිබ්බා 6000 ගානකට වගේ තියෙන යාලගේ වික්ටර් ෂූස් යාලා 3000 ගානකට වගේ සේල් දාලා තිබ්බා ඉතින් මම ඒකෙන් තමයි ගත්තේ පළවෙනියටම කියන්න යුතුයි ස්පෝර්ට් ෂූස් දෙකක් ඔයාලා වෙන් අරගෙන UK දාගෙන එන්න මොකද මේ ස්පෝර්ට් ෂූස් හොඳ ඒවා ටිකක් ගණන් වැඩි මේක තමයි මම දාගෙන ආපු ස්පෝර්ට් ෂූස් දෙක මේක ගත්තේ DSI එකෙන් ඔයාලට පුළුවන් තරකින් ගන්න එවෙනියට කියන්න යුතුයි හයි බූට්ස් මේ හයි බූට්ස් දෙක ගත්තේ ක්ලාසික් එකෙන් මේක 6000 ගානක් වගේ තමයි උනේ එදා ඩිස්කවුන්ට් නිසා මට 3000 ගානකට හම්බුණා මෙහෙට මේ වගේ ෂූස් මේ කාලේ ගණන් අඩුයි හැබැයි වින්ටර් එක පටන් ගත්තා නම් ෂූස් හොන්නවත් බෑ ගොඩක්ම ගණන් වැඩි මේක ඇතුළ හොඳට තියෙනවා ඒ කියන්නේ මේක ඇතුළ ඔයාලට පේනවා ඇති මෙතන ෂිප්පර් එකක් දාන්න තියෙනවා ඒ වගේම එක එක ෆැෂනබල් විදියට තියෙනවා ඒකේ ෂූස් මම සිලෙක්ට් කරේ මේක මේක ඇතුළ වෙනම තියෙනවා සීතල නැති වෙන්න හදලා ඉතින් මේක මට උනේ 7000 ගානක් අගේ ඊළඟට කතා කරන්න හිතුවා මිනි බූට්ස් කියන්නේ මේ වගේ දෙයකට
මේවා මෙහි ටිකක් ගණන් වැඩි මට මේකත් හම්බුනේ 3000 ගානකට ක්ලැසික් එකෙන් මේක රියල් ප්‍රයිස් එක 6000 ගානක් වගේ තමයි තිබුණේ එදා සේල් දාලා තිබ්බ නිසා 3000 ගානකට හම්බුණා මේකෙත් ඇතුළ හොඳට තියෙනවා අපිට වින්ට් එකට හරියන විදියට මේ මිනි බූට්ස් වලින් අපි එක සෙට් එකයි ගත්තේ මේක හස්බන්ඩ් ගත්තේ මට උනත් යූස් කරන්න පුළුවන් නිසා එක සෙට් එකයි අරන් ආවේ ඊළඟට කතා කරන්න යුතුනේ ඉන්ඩෝ ෂූස් දෙකක් අනිවාර්යෙන්ම ඕනේ මොකද මෙහිදී අපිට බිම අඩිය තියන්න බැහැ වින්ට කාලෙට ගොඩක්ම පොළව සීතලයි ඉතින් මම හිතනවා ඔයාලට ඉන්ඩෝ ෂූස් දෙකක් ගොඩක් වැදගත් වෙයි කියලා ඉතින් මම මේක ගත්තේ වින්ට කලෙක්ෂන් එකෙන් මේක මේකෙම බ්ලැක් එක ගත්තා හස්බන්ඩ්ට මේක ගොඩක්ම වමනා වුණා වින්ට කාලෙට පොළවේ අඩිය තියන්න බැරි තරම් සීතල නිසා इतने मैं वीडियो का अवसान करने का लिंक किया उन्होंने लंका व यूके वाले रेड लिस्ट कंट्री का बॉर्ड पत्तला दिए थे तब आप इमेहट आवे एक ही अन्य आप ही एयरपोर्ट के टेट दिक कर्फ्यू डाला थी बे और ये दवसरे लंका वी टप के एक नंग ए सिचुएशन में का होते टम दान ना අපිට ඒක ගොඩක් ප්‍රශ්නයක් වුණ නැත්තේ අපි කලින් plan කරලා ඇඳුම් ආරම් තිබ්බ නිසා අපි අගෝස්තු මාසේ ලං වෙලා ගන්න හිටියා නම් එහෙම අගෝස්තු මාසෙම curfew නිසා shops වහලා තිබ්බේ. ඒ වගේම අපි මෙහෙට ආවහම අපි airport එකෙන් බැහැලා කෙලින්ම අපිට hotel quarantine වෙන්න වුණා දවස් 10ක් ලන්ඩන් වල. ලන්ඩන් ඉඳලා අපි ලිවර්පූල් ආවම අපි හැම වෙලෙම බැලුවේ settle ලිවර්පූල් settle වෙන්නේ කොහොමද කියලා. අපි already ඇඳුම් අරගෙන ආවම අපිට ඒව ගැන හිතන්න දෙයක් නැහැ. ඊළඟට වැදගත් වෙච්ච දෙයක් අපි ආවේ ස්ටුඩන්ට් වීසා එකෙන්. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් කියන්නේ හැම වෙලේම අතේ සල්ලි ගැවසෙන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕනේ සල්ලි ඉතිරි කරන්න. ඉතින් මෙහි shops වලට ගිහිල්ලා ඇඳුම් ගණන් බලද්දී අපිට ගොඩක් වෙලාවට හිතෙච්ච දෙයක් තමයි අපි හොඳ වෙලාවට ඇඳුම් අරන් ආවේ කියලා. මොකද මේ ඇඳුම් අපි අවුරුද්දක් දෙකක් තුනක් වගේ කාලයකට යනකම් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දෙන ඇඩ්වයිස් එක තමයි ඔයාලට ඕකේ කියලා දැනෙන ඇඳුම් කිහිපයක් හරි අරන් එන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කල්පනා කරනවා ඉතින් මෙච්චර ඇඳුම් ගොඩක් අරගෙන මෙයාලා කොහොමද මේ රටට ඒ ඇඳුම් එවේ කියලා. ඇත්තටම අපි ලගේජ් එකට අමතරව අපි මේ රටට ඇඳුම් වෙනම එවුවා. මම මේ process එක මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා වෙනත් වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්න. මම හිතනවා අපි වගේ මේ ස්ටුඩන්ට් එන ඔයාලට ඒ වීඩියෝ එකත් වැදගත් වෙයි කියලා. වගේම තමා මේ වීඩියෝ එකට ඔයාලගේ අදහස් ඒ වගේම ඉදිරියේදී මොන වගේ වැදගත් වීඩියෝස් අපි ගේන්න ඕනේ කියලා අදහස් දක්වන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ channel එකේ අද නම් වීඩියෝස් බලන්නේ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා. The Queensland කියන Facebook page එක follow කරන්න අමතක කරන්න එපා කියලා ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙමත් ලස්සන දවසකින් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.